මේ පළවෙනියයි තුන්වෙනියයි ක්ලාස් ගියා අනිත් හැමෝමත් ක්ලාස් ගියා හා මම ක්ලාස් ගියේ නැහැ ක්ලාස් ගියේ නැහැ ඉතින් පුතේ ඔයා ක්ලාස් යන්නේ නැතුව මේ වගේ ලකුණු ප්‍රමාණයක් ගන්න මොකද්ද හේතුව ඔයාගේ හිතේ තියෙන මොන වගේ බලාපොරොත්තුවක්ද මම හොදට මේ ටීචර්ලා කියන දේවල් එහෙම හොදට අහගෙන ඒවා මතක තියාගත්තා මේ මං කැමති ඊළඟට ඒ ලෙවල් ඕ ලෙවල් පාස් වෙලා හොදට ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න තමයි මේ පුතාගේ බලාපොරොත්තුව තියෙන්නේ කොලෙන් යන වැඩ ටික එහෙම ගන්න එක ගෙවල් ගන්න යනකොට කට්ටිය බැලලා එනවනවා පසින්දු සඳරස් ශිෂ්‍යාව ශිෂ්‍යයා ඊටම දක්ෂයි එයාට ඇත්තටම කියනවා නම් උදව් ඕනේ හේතුව දෙමව්පියෝ දුප්පත් එතකොට ඒ වගේ ආදායම් මාර්ගත් නැහැ හින්දා මම හිතන ඒගොල්ලන්ට උදව් අවශ්‍යයි කියලා අද මේ ලංකා පවුර මේ සමාජ සත්කාරයෙන් අපේ පාසලට ආවා ඒගොල්ලන්ගේම ක්‍රියාදාමයට අනිත් අය උදව් කරයි කියලා මම හිතන ඒ වගේම අපේ ළමයට මේ ප්‍රතිඵලය ලැබෙයි අපේ රටටත් මේ ප්‍රතිඵලය ලැබෙයි පසුකම් හවුද ගන්න लंका पौर अभी अदलती है नुवर वेरलगोल इतनी पुदम दुष्कर प्रदेश अवेलती है वाल पेन वटेयर कंद तीनवा ते वत तीनवा इतनी किलोमीटर तुन हमार पितर अभी अंड इतनी किलोमीटर तुन हमार अभी अन्े इसण पार टीका पार इतनी वाहन वाले अंड बे अभी अद टीम हर दिन अवेलतीनवा अभी इस विस्तर गुड़ के कथाग्रह कथाग्र बे हति बुध कंदी मेहरी दिव्य क्या ठीक है मेहरी दिव्य है हाँ मैं ओको हाँ 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 दिव्यांग सहन मे का ना मे हरी ने तो मे ओको रक्षते हाँ हाँ मेहदमा गेदर ने को बबल इतन लंक नावल पीटिया वेलगोल तमें इतनी लंका वगेम विदेश गेलाइन अम्मला तातला सहोदर सहोदरी अंगेन आई भवन के आदर पीलिगा इतन अदापीट मे वेड सटहान मे दरोगेन धनुंदुण अपे मे इन अम्म अम्म एंडो बड़ मेहड मे अम्मदम आपट अपे वीडियो बलला मेन मेम असरण पउल कि धनुंदुण चूटिपुतर अने अम्मने हर मेन पउले काटी पुताने शिष्यली थिंक शिष्यली अभी मेहट एंड विशेषात्म हेतुकूणे मे पुता सा इतन मे पुता मे मेसरे शिष्यलियलतीन वितिन उंगा दु काम काटू एतलु तमा मे पुता शिष्यलियन किलोमीटर सामने तुनाक भीतर पैन बस एक्ट इतिन किसीम क्लास एक्ट यान नैतु मुकुद नैतु तमा शिष्य तेलियन अभी धनगत करूँ टीक ठीक अभी विस्तर टीक इधरेट कथा करगम एक मे पउल तेक्म मिथन पोल गया पोल कड़ेना अपे गिदर पोल दम गिनावे फोलना मेहने इतकोट कऊद वेणिमा दूद मे आड़ वैस की दुला हकना पुताट दूट रक्षित
පහුගිය දවස්වල ෆෝන් එකක් අපිට නෑ මහත්තයා. ඉතින් මෙයා ගෙවල් වල ගිහිල්ලා තමයි යාගේ ආලෝ ගාව ගිහින් තමයි ගොඩක් ලිව්වේ. ලිව්වේ. ඔව්. ඒ කියන්නේ ක්ලාස් වලට ගිහිල්ලාම නෑ. නෑ ක්ලාස් වලට ගිහිල්ලාම නෑ. ක්ලාස් ගියේ නෑ. ඒ ක්ලාස් ගියේ නැද්ද? ක්ලාස් එක ආවා ගන්න අපිට එච්චර වත් කමන්න නෑ. මොකද ක්ලාස් එකකට 1000ක් ගෙවන්න ඕනි මහත්තයා. ඔව්. ඒ හින්දා අපි ක්ලාස් යව්වේ නෑ. ක්ලාස් එක යන්න කැමැත්තක් තිබ්බෙත් නෑ. කියන්නේ යා කිව්වා සල්ලි ගෙවන්න නැති හින්දා අම්මා ක්ලාස් යවන්න එපා මාව. මං ඉස්කෝලේ දෙන දේ ඉගෙන ගන්න. ඒ ඉස්කෝලේ දෙන ටීචර්ලගේ ගුරු මේකෙන් තමයි ඉගෙන ගත්තේ. ඉගෙන ගත්තේ. ඔව්. නෑ පන්ති යන්නේ ක්ලාස් කරන්නේ නෑ. නෑ මොනවත් නෑ. මොනවත් ක්ලාස් ගියේ නෑ. නෑ. කොහෙවත් ක්ලාස් ගියේ නැහැ ඉස්කෝලේ ගෙන ගත්ත ටික විතරයි 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 කොහෙද ඉස්කෝලේ දෙකින් ඉස්කෝලේ එතකොට ඉස්කෝලේ කිලෝමීටර කීයකද යන්නේ කිලෝමීටර දැන් ඔය මේ පාරේ දැන් ඔය ආවේ පාර තියෙන මහත්තයා එතන ඉඳලා බස් එකේ යන්න තියෙනවා කිලෝමීටර 3ක් විතර තියෙනවා 5ක් විතර තියෙනවා හලෝ ඉන්නකොට ඔය නම මොකද්ද කියන්නේ දනිජ ජනිදු දිනෙත් ආ ලස්සනට ගෙදර නම් තියාගෙන ඉන්න ඉස්සර ඈ මේ නයි මිරිස් නේද? ඔව්. යා. දැන් මේ පළ ගලවන කාලය නේද? ආ. මම පස්තර නිති පල්ලිය ෆොටෝ සිට. ආ. අර එදියා. එnde ගන්න මත. හරි. මේ ගෙදර තමයි ඉන්නේ නේද එතකොට මේ ගෙදර තමයි ඉන්නේ කලින් අපි හිටියේ නම් මැටිගේක හා පස්සේ අර පල්ලමේ ඒක කඩාන වැටුණා පස්සේ අපිට මේ අර පන්සලේ හාමුදුරුව සහභාගී වෙලා මේ වගේ දේවල් කඩලා දුන්නා ආයෙ නිවාසන ණයක් හම්බුණා ඒ ආධාරයක් ආධාරයක් ඔව් එතකොට තව උළුවල් ජනෙල්වත් තියලා නැහැ නෑ තව නෑ මොනවත් තියලා නෑ නිකන් මේ මේ හවසට මේ මෙහෙම රුකුලගෙන ඉන්නේ මහත්තයා අපේ මේ කොටියා ඉන්නවා කැලි මේ කොටි ඉන්නවද ඔව් කොටියක් ඉන්නවා මෙහෙම ඔව් ඉතින් සමහර දවසට ඔය ගැවසෙනවා. හා. ඉතින් ඒ හින්දා තමයි මේ. ඒතකොට රෑට එහෙම මේ ගෙවල් වලට එන්නේ නැද්ද? ආ, තා ගෙවල් වලට කියන්නේ ගෙවල් මිදුලට එහෙම එනවා. අපි අර මේ කෑ ගහනකොට එහෙම යනවා අය. යාට ඉන්නවා. ඒ වුණාට දැන් යාලා ඔය නිදාගෙන ඉන්නේ. එළියට යන්නේ අපි රෑකට එහෙම එළියට යන්නෙම නැහැ. මේ කොස් ආයිබවන් කියලා ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ආදරෙන් පිළිගන්න කුරුණෑගල ලංකා පවුර YouTube නාලිකාව වෙත. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ කොහෙටද අම්මේ මේ? වෙරළුගොල්ල. වෙරළුගොල්ල ගම්මානට ඇවිල්ලා තියෙන්නේ නාවල පිටිය. නාවල පිටිය. ඔව්. ඉතින් සාමාන්‍යයෙන් කුරුණෑගල ඉඳලා කිලෝමීටර් 80ක් විතර අපි එන්න තීරණය කරේ මොකද ලංකා පවුර අපි වැඩසටහනකට යද්දී ඔයාලා දන්නවා අනිවාර්යෙන් හොඳට නිරීක්ෂණය කරලා තමයි යන්නේ උදව් කරන්න ඕනම කෙනෙක්ද අපෙන් උදව්වක් අවශ්‍ය කෙනෙක්ද කියලා. මොකද අපි එහෙම නිරීක්ෂණය කරලා ඕනම කෙනෙකුට උදව් සපයන්නේ මොකද සමහර කට්ටිය ඉන්නවා කරන්න පුළුවන් ඔක්කොම කරලා අවසානට තමයි උදව් උපකාර ඕන කියන්නේ අපි අසරණයි කියන්නේ. මොකද අපිට මේ උදව් උපකාර කරන්නේ ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න අපේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ. ඉතින් එයාලා දුක් මහන්සියෙන් උපයා ගන්න තනෙන් ධනෙන් තමයි අපිට මේ උදව් උපකාර කරන්නේ. මේ උදව් උපකාර නිසි තැනකට ලැබෙන්න ඕන. ඉතින් අපිට මේ පණිවිඩ කිව්ව අපේ මෙහි ළඟ ඉන්න සහෝදරියක් අම්මා කෙනෙක් අපේ වීඩියෝ බලන සම්පත් පුතේ මෙන්න මෙහෙම අසරණ පවුලක් ඉන්නවා. ඉතින් විශේෂත්වයක් උනේ අපේ මේ පුංචි පුතා. මේ පුංචි පුතා නිසා තමයි අද අපි මෙහෙට එන්න තීරණය කරේ. ඉතින් ඒ වගේම තව චූටි දුවලා දෙන්නෙක් ඉන්නවා, චූටි පුතෙක් ඉන්නවා. ඉතින් මේ රක්ෂිතයක් අයිනේ තමයි මේ ඉන්නේ ගමේ කෙරවලේ. ඉතින් මෙහෙ දිවියෝ ගැවසන ප්‍රදේශයක්, කොටි ගැවසන ප්‍රදේශයක්. ඉතින් මෙයාලට කිසිම හවුහරණක් නැහැ. තාත්තා මොකද තාත්තේ රස්සාව කරන්නේ? මම කුලී වැඩ කරනවා. කුලී වැඩ කරන්නේ. රියදුරු වැඩ කරනවා. හා. හම්බෙන වැඩක් කරගෙන තමයි. තියෙන වැඩක් කරනවා. ඔව්. සාමාන්‍ය මේ දවස්වල වැඩ තියෙනවද? මේ දවස්වල වැස්සත් ඉඳලා වැඩ නැහැ. වැඩ නැහැ. සාමාන්‍ය දවසකට කීයක් විතර හම්බෙනවද පඩිය? වැඩ කරන විදිහට තමයි පඩිය හම්බෙන්නේ. පඩිය හම්බෙන්නේ. දවසකට සාමාන්‍ය කීයක් විතර? 1500ක්. 1500ක් විතර හම්බෙනවා. ඒ කියන්නේ හැමදාම වැඩක් නැහැ. හැමදාම වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒතකොට අම්මා රස්සාව මුකුත් කරන්නේ නැහැ. නෑ මං ගෙදර තමයි ඉන්නේ. පොඩි අයගේ වැඩ ටික කරගෙන. වැඩ කරගෙන ඉන්නවා. ඉතින් පසින්දු සඳරැස් පුතා. ඉතින් ඔයා කියන්නකෝ දැන් මේ සැරේ ශිෂ්‍යත්වෙ ලිව්වා. ලකුණු කොහමද? මගේ ලකුණු 159යි. 159යි. ඉතින් ලකුණු 159ක් කරන් තියනවා. මොන මොන ක්ලාස් වලද ගියේ? මං ක්ලාස් ගියේ. ඇයි? මේ අම්මට තාත්තට හරියට රස්සාවකුත් නැති නිසා මේ ක්ලාස් ගියම් මාසෙර
රුපියල් 1000ක් විතර ගන්නවානේ. එතකොට ඒ සල්ලි ක්ලාස් ෆීස් ගෙවන්න බැරි නිසා මං ගියේ නැහැ. ගියේ නැහැ. එතකොට ඔයාගේ ඉන්න අනිත් යාළුවෝ? එයාලා නම් ක්ලාස් ගියා. ක්ලාස් ගියා. ඔයා අර ප්‍රශ්න නිසා ක්ලාස් ගියේ නැහැ. සල්ලි දීුණා නම් යනවා. සල්ලි දීබ්බා නම් යනවා. ඒ වුණාට කැමතිත් නෑ යන්න ක්ලාස්. එහෙමද? ඇයි ක්ලාස් යන්න කැමති නැද්ද? ඉස්කෝලේ ඉගෙන ගන්න එක හොඳයි. ක්ලාස් වල අත්තු ගන්නන් ඉස්කෝලේ ගන්නන් එකමයි. ඒකමයි. ඉතින් මේ දරුවා අපිට ආදර්ශයක්. අනිත් දෙමව්පියන්ටත් ආදර්ශයක්. ඇත්තනම ශිෂ්‍යත්ව පන්ති කියන්නේ දරුවා නෙමෙයි අම්මේ දෙමව්පියන්ගේ විභාගයක් කියලා තමයි ශිෂ්‍යත්වය හඳුන්වලා තියෙන්නේ. ඒ වුණාට මේ දරුවා ආදර්ශයක්. තාත්තට හරියම රැකියාවක් නැහැ කුලිය වැඩ කරන්න. ඉතින් පන්ති වලට ක්ලාස් වලට ලොකු මුදලක් යනවා. ඉතින් මේ දරුවා ඉස්කෝලෙන් දෙන දේ හරියට කරලා ශිෂ්‍යත්වේ පාස් වුණා. ලකුණු 159ක්. ඇත්තටම ගොඩක් සතුටුයි. අන්න ඒ කාරණාව තමයි අද අපි මෙතනට එක්කරන ආවේ. ඉතින් පුතේ ඔයා කියන සාමාන්‍යයෙන් ඔයා කිලෝමීටර් කීයක් විතර යනවද පයින් ඉස්කෝල ඉස්කෝලටයි කිලෝමීටර් 3යි හවසට කිලෝමීටර් 3යි කිලෝමීටර් 6ක් විතර යනවද 6ක් විතර යනවා ඉතින් කිලෝමීටර් 6ක් විතර යනවා දවසට පයින් එතකොට බස් එකේ කොච්චර දුර යනවද බස් එකේ කිලෝමීටර් 5ක් 6ක් වගේ 5ක් 6ක් වගේ යනවා දැන් ඔයාගේ සාමාන්‍ය ඉදිරියට මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ ඉදිරියට හොදින් විභාග ටික ලියලා පාස් වෙලා अनागते इंजनीर के मे पुंजुता प्रार्थना प्रार्थनावट तव अपेट वे उदा उपकार आवाश्यना मे स्कोल कलपना පන්දර 6 කියන්නේ පන්දර 6 වෙනකොට යන්න 6:35 වෙනකොට වගේ බස් එක යනවා. ඒකේ ගියේ නැත්නම් ආයේ 7යි කාලා. 7යි කාලා. ඒ බස් එක අල්ල ගන්න බැරි වෙනවා. යනකොට ඉස්කෝලේ යනකොට ඉතින් මෙයාලට අර පන්සිල් අරන් ඒවා මේවා ඉවර වෙනවා. ඒත් ඉතින් සර් මුකුත් කියන්නේ නැහැ මෙයාලා දුර ඉඳලා එන හින්දා. එන හින්දා. ඔව්. එතකොට ඔයාලා කැම්බීම එහෙම කොහොමද කරගන්නේ ඔය හාල් අනම්ම නම් ඒවා ගන්න ඔය කොහොමද? හාල් ඉතින් මෙයා වැඩි කරොත් අපි දෙන්න මොනවත් මා සමහරලා දලු කඩන්න එහෙමත් යනවා. ඒ ගියාම හම්බෙන්න පඩියෙන් කොහොම හරි දවස් මෙයාලා ඉස්කෝලේ යන්න එක මාළුවක් එක හරි මං වෙලා දීලා යවනවා. ඔව්. අද නම් කෑවේ සම්බෝලයි බතුයි තමයි. එහෙම. කන්න බොන්න ඒවා අඩුපාඩු තියෙනවා. ඔව් අඩුපාඩු තියෙනවා. එහෙම දාන්න. දැන් තුන් වෙලම කන්න තියෙනවද? සමහර දවසට වෙලාවකට දවල් කෑම එහෙමත් නැති වෙනවා. ඉතින් මෙයාලට යවපුවාම අපි දෙන්න සමහරලාට ඉන්නවා. ඒ වගේ අඩුපාඩු තියෙනවා ඉතින් ලංකාපවර අපි කියවනේ අපි තෝරගන්නේ උදව් කරන්න අපෙන් උදව් අවශ්‍යම පවුලක් ඉතින් අපිට අද මේ වෙනකොට මේ පවුලකට සාමාන්‍යයෙන් හාල් ටිකක් එළවලු ටිකක් අවශ්‍ය කුළුබඩු ටිකක් ගේන්න පුළුවන් වුණා ඒ පුළුවන් උනේ ලංකාපවර අපිව විශ්වාස කරලා කුවෙට් වල ඉන්න අපේ අම්මයි සහෝදරය අපිට මුදල් ටිකක් එවලා තිබුණා අපි මේ විවිධ වැඩසටහන් සටහන් වල යද්දී සාමාන්‍ය රුපියල් 5000ක් විතර බඩු අරන් ගියා තව අපිට රුපියල් 5000ක් ඉතුරු වෙලා තිබුණා ඒකෙන් අපි බඩු මල්ලක් ගෙනලා දුන්නා ඉතින් අම්මේ ඇත්තටම සහෝදරය ඔයාට ගොඩක් පිං සිද්ධ වෙනවා මේ පවුලට සාමාන්‍යයෙන් දවස් 2 3ක්වත් ඒකෙන් කන්න පුළුවන් වෙයි අපි දැන් එළියට ආවා පොඩ්ඩක් ඉතින් මේ තියෙන්නේ රක්ෂිතේ ෆයිනස් කැලයක් තියෙන්නේ ඉතින් එතනින් අල්ලපු වැටේ තමයි ගේ තියෙන්නේ මම ඔයාලට කිව්වා කිසිම ආවරණයක් නැහැ උළුහව ජනෙල් තියන්න කියන්නේ මෙයාලට මිල මුදල් නැතුව ඇති ඉටිකොල ගහලා තමයි තියෙන්නේ. ඉතින් අම්මේ සාමාන්‍යයෙන් දැන් ඔයාලට මොන වගේ ගැටලුද මොන වගේ ප්‍රශ්නයක්ද තියෙන්නේ? දැන් අපිට තියෙන එකම ප්‍රශ්නේ දැන් අපිට වහගන්න දොරක් අරීමේ නැහැ මාත්‍යා. දැන් මේ තියෙන දොරත් නිකන් අට්මේව කරලා තියෙන්නේ. එතකොට මේ රක්ෂිතය ආය මේ හවසට දිවිය කොහොමත් ගැවසෙනවා. කියන්නේ හැමදාම නැති වුණත් දවසක් කර දවසක් වගේ හරි එනවා. මෙවිලා මේ මෙහෙන් යනවා. සමහරවල් මේ හරි ගැවසෙනවා. ඉතින් අපි එළියට එන්නේ බයයි, දරුවොත් බයයි, අපිත් බයයි. අපි කොහොමත් එළියට එන්නේ. ටොයිලට් එකකටවත් අපිට රැහැකට යන්න බයයි. දැන් අපි අර ඉටි රෙදි ගහලා ටොයිලට් එකේ තියෙන්නේ. අපිට යන්න බයයි රැහැකට. එළියකට යන්න බයයි. ඉතින් අපිට මේ මගේ මේ දරුවා ඉතින් ඒ හය වෙනකොට යනවා ගියාට ඉතින් අපි සමහර දවසට දැන් ඔය බයින් තමයි යවන්නේ. ඒ කියන්නේ සමහරලාට මේ පාරේ ඉඳත් ඉඩ තියෙනවා. එහෙමත් තියෙනවා. ඉතින් මම සමහරලාට අපි ගිහින් අරලිනවා. ඔව්. ඒ වුණාට මේ මෙයා ඉතින් ඒත් ඒව නෝ මේ කම්කටොළු මැදත් එයා කොහොම හරි ඉගෙන ගත්ත හැබැයි. කියන්නේ එයා බෑ කිව්වේ නෑ අපි කොහොම හරි ඉගෙන ගන්නවම් මේ කියන අදහසින් ඉගෙන ගත්තා. දුකින් විඳිනවා. ඔව්. ඒ කියන්නේ අපිට වතුර ප්‍රශ්නේ තියෙනවා. කියන්නේ වතුර අර කැලේ ඇසින් එන පුරව ගන්න භාජනයක් නැහැ සමහර දවසට වතුර නැති වෙයි. ලයින් අනම්ම නැගම කොත් නැහැ මෙහි. නෑ අපිට නෑ ලින්දක් නෑ මේ හරි ලින්නේ කැලයක් අස්සක තමයි වතුර එන්නේ. ඉතින් මේ එක මිලි මිති මට මේ තියෙන මේ
අඩුපාඩු ටික මේවා කරගෙන මගේ මේ දරුවගේ අධ්‍යාපන කටයුතු වලට මේවා කරගන්න. ඔව්. ඉතින් සාමාන්‍ය තාත්තේ ඔයාටත් කියන්න ප්‍රශ්න ඇති දැන් තාත්තා කෙනෙක් හැටියට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා චූටි දරුවෝ 4 දෙනෙක්. දැන් මේ දවස්වල ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්න ඕනම වෙලාව මේ වෙලාව. මොකද ලංකාවේ කියන්නේ ඇත්තටම හැම දෙයකින්ම නැති වෙලා තියෙන්නේ අපේ දේශපාලන මට්ටමින් කරපු විපාක තමයි අපි මේ භුක්ති විඳිනපත් මිනිස්සුන්ට තවත් අමාරුයි කර කියා ගන්න රැකී රස්සාවක් නැහැ කරන එකෙන් හරි පඩියක් හම්බෙන්නේ නැහැ ඉතින් සාමාන්‍යයෙන් ඔයා තාත්තේ කොහොමද දැන් මේ දරුවෝ 4 දෙනෙකුයි මේ අම්මවයි ජීවත් කරගෙන ඔය 1500 පඩියෙන් ජීවත් වෙන්නේ කොහොමද ඔයාලා සර් මම එක රස්සාවක් කිරණේ හම්බෙන්නේ හැම රස්සාවක්ම කරනවා ඔව් බෑ කියලා දෙයක් නැහැ ඉතින් අර අද දවසක් අර හිටපු ගමන් වැඩ නැති වෙනවා. ඔව්. ඒ අමතර හිටපු ගමන් වැඩ හම්බ වුණාම එක දිගට වැඩ සතියක් විතර දී. හා. මේ තියෙන වෙලාවටත් කරනවා. ඔව්. ඒ කරලා වුණොත් මං හවසට ගෙදර එනකොට එක්ක පයින් තමයි ඉන්නේ. ඒ බස් එකට වියදම් කරන රුපියල් 5000 වුණොත් මට දරුවෙකුට බිස්කට් එකක් හරි ගෙනත් දෙන්න. ඒක ගොඩක් වටිනවා. ඔව්. ඉතින් පුතත් මේ පාර සිස්සත්තිර ලියනවා කිව්වන් පස්සේ ක්ලාස් දාන්න ගොඩක් කට්ටිය කතා කරා. ඊට පස්සේ අපිට කරගන්න බැරි දි නිසා මම පුතාගෙන් අහුවා පුතා කොහොමද සිස්සත්ති වලට ලියන්න පුළුවන්ද කියලා. ඒ වගේම හොඳ ස්කෝලයක් ලැබිලා තිනවා මේ වැවේගම ඉස්කෝලේ. ඒ වගේම මේක ප්‍රින්සිපල්ද පන්ති භාර ගුරුවරුද මේ දරුවට සෑහෙන ආදරේ. ඒ ළමයාට දෙයක් කිව්වම ඒ ළමයා හොඳට ඒක හිතී තියාගෙන පාඩම් කරනවා. පන්ති භාර ටීචර්ට ඇත්ත කතාවක් තිබ්බා ඒකත් කිව්වා. දැන් සමහර දවස්වල කොරෝනා කාලේ ඉස්කෝලේ මේ වැඩ දැම්මා පොත්වලට මේ ෆෝන් වලට වැඩ දැම්මන් පස්සේ ඒ වැඩ ගන්න පුතාට විදියන්නේ ගෙවල් ගානෙත් හැමදාම යන්න බෑ සමහර ගෙවල් වල අර කොරෝනා එකත් එක්ක පොඩ්ඩක් බයට පුතේ ඉන්න එපා කියලා ඒවල තියෙනවා ඒවල තියෙනවා ඉතින් අපි ඒකට කියන්නේ අධ්‍යාපන කටයුතු කරන්නවත් ඉන්න එපා කියලා තියෙනවා ඉතින් ඒ වුණාට ඒ මිනිස්සුත් ඒ වෙලාවේ අර ටික දවසක් හරි උදව් කරපු හින්දා ඒ දරුවා ඒක පාඩම් කරලා ඒක කොහොමාරි මතක තියාගත්තා ගන්න කිව්වා සමහර දවස්වලට ටීචර් කියනවා පුතා ඔයාට හවස ඉන්න පුළුවන් නම් හවස ඇවිල්ලා ගෙදරට ඉන්න මම මේ වැඩ ටික විතරක් මේ ෆෝන් එක දෙන්නම් ඔයා ඒක මාක් කාඩ් සටහන් කරගෙන ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න කියලා. එතකොට මේ පුතා මෙතන ඉඳලා කිලෝමීටර් 5ක් දුරයි ටීචර්ලා ගේ ගාවට. ඒ කිලෝමීටර් 5 තනියෙන් ගිහිල්ලා එනවා. තනියම පයින් යනවා. තනියම එනවා. විතරම ගිහිල්ලා කරදර කරන්න හොඳ නැති නිසා අර දරුවෙක් ගිහිල්ලා පාඩම් කරලා එනවා කියලා ඒ මේක වෙනුවෙන් දරුවා ගිහිල්ලා ඒ කටු සටහනක් දාගෙන ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා තනියෙන් තමයි පාඩම් කරන්නේ. පුතා හැමදාම 4 ඉඳලා 6 වෙනකන් සමහර එකට චූටි TV එකක් තියෙනවා බ්ලැක් ඇන්ඩ් වයිට් TV එකක්. ඒක ටීචර් කෙනෙක්ම තෑගි දීපු එකක්. කෙනෙක් තෑගි දීපු එකක්. ඒකේ අර නැනමිහිර බලන්න. වැඩසටහන බලන්න ටීචර් කිව්වා මේමයි මේ පුතා මේ වැඩසටහනත් සෑහෙන ප්‍රයෝජන වෙනවා. පුතාට පුළුවන් වෙලාවට මේකෙන් බලන්න කියලා ඒ TV එක දුන්නේ. ඉතින් ඒ TV එකෙන් ඉතින් අර අපිට ගොඩාක් ආර්ථික ප්‍රශ්න වැඩි. ඉතින් හරියට පාසුකම් නැහැ. මට දැන් දුර පළාතක ගිහිල්ලා රස්සාවක් කරන්න බැරි හේතුව මෙහි ලොකු කොටියක් ඉන්නවා. එතකොට එයා සමහර දවස්වලට අපි මේ දැලෙන් බලනකොට මෙතනටත් ඇවිල්ලා කෑ ගන්නවා රෑට. මේ හරියට එනවා. මේ හරියට එනවා. සමහර වෙලාවට අපි සත්තු හදන්නේ නැත්තේ ඒකයි. ආ ඒකයි. ඒක මේ ගමේ බලු බල්ලෝ මේ හිටියම බල්ලොත් අරන් යනවා සර්. එයාවම. ඉතින් ඒ වගේ ගොඩාක් කරදර ප්‍රශ්න මැද ඉන්නේ. ඉතින් මට ඒකයි අමතර දුර පළාතකට ගිහිල්ලවත් රස්සාවක් කරන්න බැරි. මම මොන දේ කරොත් මගේ දරුපවුල රැක ගන්න ඕනේ. මේගොල්ලොන්ව දාලා මට ගිහිල්ලා කොහෙවත් ඉන්නත් බෑ. ඒකයි මූලිකම ගැටලුව මට ඇවිල්ලා තියෙන. නැත්තම් මට වෙන දුර පළාතකාරී රස්සාවකට යන්න තිබ්බා. ගිය දොරක් හරි තිබ්බනම් වහලා බය නැහැ කියලා යන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනකොට කියන්න බෑ සතා මොන විදිහද කියලා. එක්කෝ ඉට්ටෙද්දා කිරාගෙන ඇතුළට පැන්නොත් මම හිටියොත් පැනලා මාව හරි විල්ලට දීලා මම බේර ගන්නවා ළමයි ටික. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් තියෙද්දී මට මේගොල්ලොන්ව දාලා වෙන පළාතකට ගිහිල්ලා රැකියාවක්වත් හරියට කරන්න බෑ. වැඩි
චූටි පුතේ ඔයා දැන් සාමාන්‍ය ඉතින් ඉස්කෝලේ යන්න මෙන්න විදියට අපි මේ ඉස්කෝලේ යන ළමයි ටික අපිට අවශ්‍ය වුණා මෙයාලා අඳින පළඳින සපත්තු දාන එකවත් බලන්න ඉතින් පුතේ කියන්නකෝ දැන් ශිෂ්‍යත්වයේ මේ සැරේ ඔයා ලකුණු 159ක් ගත්තා ඔයාට මොන වගේ සතුටක්ද තියෙන ඔයා මොන දුෂ්කරතා මැදද මේ කඩේීමට ආවේ අපේ ස්ටීජ් පන්ති බාල ගුරුතුමියයි ලොකු සර් වියෙන් මට හොදට උදව් කරා මම දන්නේ නැති ඒවා පන්ති බාල ගුරුතුමියගෙන් ඇහුවා එතකොට ගුරුතුමිය මට පැහැදිලි කරලා දුන්නා එතකොට ශිෂ්‍යත්වයට යන දවසේට කලින් වාක්‍ය එහෙම ලියන්නත් කියලා දුන්නා පන්ති බාල ගුරුතුමිය අපේ පන්තිය හැමෝටම එහෙම කියලා දුන්නා දැන් පුතේ ඔයාලගේ පන්තියෙන් විභාගයේ මේසාරේ ශිෂ්‍යත්වයට කී දෙනෙක් හිටියද ශිෂ්‍යත්වයට 29 දෙනෙක් හිටියා ඒකෙන් කී දෙනෙකුට ලකුණු හොඳයිද පාස්ද 25 දෙනෙක් මේ 3 දෙනෙක් පාස් 25 දෙනෙක් විතර 100ට වැඩියෙන් ගත්තා ගත්තා ඒකෙන් ඔයාලගෙන් තමයි ඔයාගෙන් තමයි ලකුණු හොඳම තියෙන්නේද මේ අදීෂගේ මගේ සෙහස්ගේ විතර විතරයි තියෙන ලකුණු නේද එතකොට ඔයා සාමාන්‍යයෙන් අනිත් ළමයි ක්ලාස් ගියාද මේ පළවෙනියයි තුන්වෙනියයි ක්ලාස් ගියා අනිත් හැමෝමත් ක්ලාස් ගියා හා මම ක්ලාස් ගියේ නැහැ ක්ලාස් ගියේ නැහැ ඉතින් පුතේ ඔයා ක්ලාස් යන්නේ නැතුව මේ වගේ ලකුණු ප්‍රමාණයක් ගන්න මොකද හේතුව ඔයාගේ හිතේ තියෙන මොන වගේ බලාපොරොත්තුවක්ද මම හොදට මේ ටීචර්ලා කියන දේවල් එහෙම හොදට අහගෙන ඒවා මතක තියාගත්තා මේ මං කැමති ඊළඟට ඒ ලෙවල් ඕ ලෙවල් පාස් වෙලා හොදට ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න තමයි මේ පුතාගේ බලාපොරොත්තුව තියෙන්නේ ඉතින් තව අපේ දුවලා දෙන්නෙක් ඉන්නව නේද දුවලා දෙන්නෙක් ඉන්නා මේ අක්කා ඉන්නේ මේ නංගි ඉන්නවා චූටි මල්ලි ඉන්නවා ඉතින් මේ හතර දෙනා තමයි ඉන්නේ තාත්තට කිසිම රැකී ආරක්ෂාවක් නැහැ කුලී වැඩ තමයි කරන්නේ ඉතින් අම්මටත් රැකී ආරක්ෂාවක් නැහැ ඉතින් මෙයාලා ඉන්න ගෙදරත් කිසිම ආවරණයක් නැහැ ජනේල් වලට දොරවල් වලට ඉටිකොළ ගහලා තමයි තියෙන්නේ ඉතින් සපත්තු මම ඔයාලා ටිකක් පෙන්වන්නම් මේ දරුවන්ගේ සපත්තු මේ චූටි දුවගේ සපත්තු මේ ඉරලා තියෙන ගැලවිලා මේ ඇඟිලි පේනවා මේ සුලින් ඉතින් මේවා දාගෙන තමයි මෙයාලා මේ ඉස්කෝලේ යන්නේ ඉතින් මේ සැරේ ශිෂ්‍යත්වයේ පාස් වුණ චූටි පුතාගේ මේ බෑග් එක මේවා පෙන්වන්නේ මේවා මිනිස්සු දකින්න ඕන ඉතින් මේවා දකින්න ඕන කියන්නේ මේ දරුවෝ දුක් මහන්සියෙන් තමයි ඉගෙන ගන්නෙ ඉතින් මේ කඳු කරේ ඉන්නේ කන්දෙත් කෙරවලේ අනාරක්ෂිත තැනක ඉන්න මේ හරියේ දිවියෝ ගැවසෙනවා ඉතින් මෙයාලට මේ ගෙදර කිසිම ආවරණයක් නැහැ එහෙම තියාගෙන දුක්ඛම් කටළු ඇතුව මේ දරුව හොඳට ඉගෙන ගන්නවා ඉතින් අපේ දෙමව්පියන්ට දරුවන්ට හොඳ ආදර්ශයක් මේ පුතා මොකද අම්මලාගේ තාත්තලාගේ විභාගයක් කියලා මේ ශිෂ්‍යත් ලියන්නේ ඒ වුණාට මේ දරුවා කිසිම ක්ලාස් එකකට යන්නේ නැතුව මොකද යන්න ආසාවක් නැතුව නෙමෙයි නේද ආසාවක් නම් තිබ්බේ ඒත් මං යන්න කැමති නැහැ කියන්නේ යන්න කැමති නැත්තේ ඇයි මේ අම්මටයි තාත්තට හරියට සල්ලිත් තිබෙන අනික ඉස්කෝලෙන් ඉගෙන ගන්න දේ හොදටම ඇති කියලා මට හිතුණා. හිතුණා. ඔව් මේ දරුවාට කියන්නේ අම්මටයි තාත්තටයි උගන්වන්න සල්ලි නැහැ. ඉතින් ඒ නිසා මේ දරුවා කරලා තියෙන්නේ ඉස්කෝලෙන් ලබා දෙන අධ්‍යාපනය නිසියාකාරයේ ප්‍රයෝජනයට අරන් ඒ අධ්‍යාපනයෙන් තමන්ගේ ජයග්‍රහණයට ගියා. ඉතින් පුතේ අපි ප්‍රාර්ථනා කරනවා ඔයාට ඉදිරි අනාගතය හොඳ වෙන්න කියලා. අපෙන් සාමාන්‍යයෙන් පුතේ ඔයාට මොන වගේ උදව්වක් ඕන වෙන්නේ මේ වීඩියෝ එක බලන්නේ පුතේ ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරිය බලනවා සාමාන්‍ය මේ අයට පණිවිඩයක් කියන්න ඇති කියන්න දෙන ඔයාට මොන වගේ අඩුපාඩුවක්ද තියෙන්නේ අධ්‍යාපන කටයුතු සඳහා ඔයාලට මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ අපිට මේ දුරකතනයක් නැහැ ඉස්කෝලෙන් යන වැඩ ටික එහෙම ගන්න එක ගෙවල් ගන්න යනකොට කට්ටිය බැලලා එනවනවා අපිට දුරකතනයකුත් ඕනේ ඔව් තව මාමලාගෙන් ඉල්ලනවා අනාගතයේ හොඳින් ඉගෙනගෙන ජයග්‍රහණය කරන්න උදව් කරන්න කියලා ඉතින් මේ දරුවා ඉල්ලන්නේ මේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා තමයි මේ දරුවා ඉල්ලන්නේ ඉතින් මේ දරුවන්ට කියන්න තිබුණා අනේ මාමේ නැන්දේ මගේ මේ ගේ හදලා දෙන්න කියලා නෑ මේ දරුවන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ අධ්‍යාපන කටයුතු මෙයාලගේ හිතේ තියෙන්නේ අධ්‍යාපන කටයුතු ටික කරගන්න ඉතින් එයාලට ඉල්ලන්නේ ඇත්තටම දුරකතනයක් අවශ්‍යම වෙනවා පුළුවන් නම් දුරකතනයක් ලබා දෙන්න කියලා තියෙනවා ඒ වගේම මම පෞද්ගලිකව ඉල්ලනවා මේ දරුවන්ට බෑග් ටිකක් සපත්තු ටිකක් මේස් ටිකක් කුසට ආහාරක් දෙන්න පුළුවන් නම් ඇත්තටම මේක ගොඩක් පිං සිද්ධ වෙනවා මොකද කාගේ වුණත් දරුවෝ කාට වුණත් බඩගින්න කියන දේ දැනෙනවා අපිට වුණත් බඩගින්න කියන දේ දැනෙනවා ඒ වෙලාවට මට මේ
මේ පණිවිඩය කියවපු මිස් කිව්වා මේ පුතේ අපි යනකොට එදා කාලා හිටියෙත් නැහැ දරුවන්ගේ බඩ ගොරගොර ගානවා කියලා සද්ද ඇහෙනවා කිව්වා. ඉතින් මේ පණිවිඩය ලැබුණු විගස තමා අපි කිලෝමීටර් ගාණක් ඉදලා මෙහෙට ආවේ. අත්‍යවශ්‍යම දෙයක් නිසා ලංකාපවුර අපි ඉල්ලන්නේ ඔයාලට පුළුවන් නම් මේ ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න සහෝදර සහෝදර මේ වීඩියෝ එක බලනවා නම් මේ දරුවන්ට ගේ හදාගන්න මේ උළුහව ජනෙල් ටික දාගන්න. මොකද පුතේ මෙහෙ දිවියෝ ඉන්නව නේද? හවසට හැමදාම එනවා. හවසට හැමදාම එනවා. එතකොට ඔයාලට සමහර දවස්වලට මේ දිවිය ඇවිල්ලා ගේ දොරකඩේ මේ ඉන්න උදේ වෙනකම් ඉන්නවා. එතකොට ඔයාලට බය හිතෙන්නේ නැද්ද දැන් මේ දොරවල් ජනෙල් නැහැ නිදාගන්න එහෙම? බයක් හිතෙන්නේ නැහැ. දෙයක් නැහැ නේද? බය හිතනවා නම් කරන්න දෙයක් නැහැ. ඉතින් දෙමව්පියන්ට නැහැ කියලා මෙයාලා නිකන් ඉන්නේ නැහැ. මෙයාලගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඉතින් අපි ඉල්ලන්නේ පුළුවන් නම් මම ඔයාලට ගේ ඇතුළ විස්තර ටික පෙන්වන්නම්. මේ දරුවන්ට මේ ටිකටත් අපි උදව් උපකාර කරොත් මෙයාලගේ අධ්‍යාපන කටයුතු උනත් නිවිසනසිල්ලේ හිතේ පාඩුවෙන් කරගෙන යන්න පුළුවන්. ඒක තව ශක්තියක්. මොකද මෙයාලා ගේ ඇතුළේ නිදාගත්තත් බයෙන් තමයි නිදාගන්නේ. එන්නකො මම ඔයාලට ගේ ඇතුළ පෙන්වන්න. මේ තියෙන්නේ ගෙදරට ඇතුල් වෙන උළුවස. මේකත් මෙහෙම ගහලා තිබුණාට මේ ලීයක් ගහලා ඉටරියද්දක් ගහලා තියෙන මේවා ඉරාගෙන ඇතුල් වෙන්න පුළුවන්. ඇතුළට ආවම පස්සේ ඇතුළේ මේ තනිකර උල්දිය දානවා. ඉතින් මේ පැත්තේ මේ තනිකර පොළව තියෙන මේ පොළවට සාරියලාගෙන තමයි ඉන්නේ. මේ පොළව. ඉතින් මේ පැත්ත බලන්න මේ පැත්තට අල්ලන්න මලි. මේ පැත්තේ තනිකර මේ තියෙන්නේ දරුවන්ගේ පොත් තියාගන්න තැන. හරි. ඉතින් මේ තුන් දෙනාගේ පොත් ටික තියාගන්න තැන. ඉගෙනගෙන තමයි කැම්පස් එකේ මංජාවරතුනිපුර. දෙය බුදුන් අදහන මිනිස්සු ඉන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට අනිවාර්යෙන් හරියන්න ඕන. ඒ වගේම මේ තියෙන ඉටිකොල ගහලා ඉවරලා ඔයාලට පුළුවන්. ඒ ටික තියෙන විදිහ ඔයාලට පුළුවන් ඈ. අපි උපරිම සහය මේ කාමරේ. හරි. ඉගෙන ගන්න. මෙයාලගේ මේ කාමරේ මේ දරුව තුන්දෙනා නිදාගන්නේ මේ තියෙන කොන්ක්‍රීට් කැට. කොන්ක්‍රීට් කැට තියලා ඉවරලා කොන්ක්‍රීට් කැට උඩ ලෑලි තියාගෙන ලෑලි දාගෙන ඒ ලෑලි උඩ තමයි නිදාගන්නේ. අර මේ පේනවා ඇති. හැබැයි හොදට ඉගෙන ගත්තා නම් ගේම හදා ගන්නත් පුළුවන් නේ. මොන්න හරි. ඒක තමයි දෙමව්පියන්ට සලකා ගන්න පුළුවන් නේ. අක්කට නම් ඒ වගේම මම මේ පැත්ත පෙන්වන්න. අධ්‍යාපනයේ තමයි ප්‍රධානම දේ. ඉතින් මේ වගේත් කිසිම උළුහව ජනේලයක් මොකුත් නැහැ. මේ කුස්සිය. ඉතින් මේවත් කිසිම ආවරණයක් නැහැ. බලු ටික පිළිවෙත් ලස්සනට තියාගෙන ඉන්නවා. මේ මෙයාලයි කුස්සිය. ඉතින් මේ මෙතනින් එහා පැත්තේ තනිකර රක්ෂිතේ තමයි තියෙන්නේ. ඈ හිතුවද අපි එයි කියලා? හිතුව අනිවාර්යෙන් එයි කියලා. අනිවාර්යෙන් එයි කියලා. ඉතින් මේ පුතා ලංකාපවුර සමාජ සත්කාර ආයතනයේ මාමලා අපේ නිවසට පැමිණෙනවා. පැමිණේවා. ඉතින් මේක ලියලා බුදු පහන ළඟ තියලා වැඳලා තියෙනවා මේ පුතා. ඉතින් පුතේ අනිවාර්යෙන් නැතරම මේ පට සතුටුයි මාර සතුටුයි. අපි උදව් කරන්නේ අනිවාර්යෙන් උදව් අවශ්‍ය තැනකට. ඉතින් අද උදව් අවශ්‍ය තැනකට ඇවිල්ලා තියෙනවා. මම මේ වචනේ හැම වෙලේම කිව්වේ අනිවාර්යෙන් උදව් අවශ්‍ය පවුලක් නිසා. ඉතින් අපිට මේ දේ හඳුන්වා දුන්නේ අපේ මේ අම්මා. ඉතින් මේ අම්මා තමයි වීඩියෝ බලලා මේ අම්මයි දුවයි මට කියන්නේ දවසෙන් දවස කතා කරා. කතා කරලා කිව්වා සම්පත් මහත්තයා අනේ එන්න මෙන්න මෙහෙමයි ප්‍රශ්න ගොඩක් තියෙනවා එන්න අනිවාර්යෙන්ම එන්න ඕන කියලා. ඇත්තටම අම්මේ ගොඩක් ස්තුතියි. ඔයා නිසා තමයි මේ පවුලට මේ දරුවා ගැන අපිට ආරංචිය ලැබුණේ. මේ වගේ දේවල් තමයි වෙන්න ඕන අපි කරන්න ඕන. ඉතින් අවසාන වතාවට තාත්තේ අම්මේ ඔයාලට මේ කට්ටිය ගැන අපි වීඩියෝ බලන අම්මලා තාත්තලා සහෝදර සහෝදරයන්ගේ මොන වගේ දෙයක්ද ඉල්ලන්න තියෙනවා? ඇත්තම කියනවා නම් බලන අපේ සහෝදර සහෝදරයන් මම නම් ඉල්ලන්නේ මගේ මේ දරුවගේ ගිනීමේ කටයුතු වලට ඉදිරි අනාගතයට මේ එකයි මේ තුන් දෙනාගෙම මේ දරුවා දැන් ලබන ජනවාරි ඉඳන් පෙර පාසල් යනවා අයගේ අඩුපාඩු ටිකට අපිට දැන් ටොයිලට් එකක් එහෙමත් නැහැ ඉදිරියේදි ගහලා තියෙන්නේ ඒකයි මේගේ කපරාදු කරලා නැහැ පොළව දාල නැහැ ජනේල් වල වුණේ ඒ අඩුපාඩු තමයි අපි වැඩි හරියක්ම බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? හරි ලංකාපවුර වැඩසටහන අපි මෙතනින් අවසන් කරනවා. ඉතින් මම ඔයාලගේ මැදලා ඉල්ලන මේ පවුලට අවශ්‍ය කරන උදව් පදව ටික දෙන්න පුළුවන් නම් ඔයාලගේ
සහෝදරයෙක් වෙනුවෙන් එහෙම නැත්නම් තමන්ගේ දරුවාගේ උපන්දිනය වෙනුවෙන් එහෙම නැත්නම් තමන්ගේ දෙමව්පියෝ වෙනුවෙන් ඒ අය සිහිපත් කරලා ඉවරලා එයාලා වෙනුවෙන් යම් කිසි දෙයක් දෙන්න පුළුවන් නම් මේ දරුවෝ වෙනුවෙන් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යන්න ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් සාමාන්‍ය සමහර අයට පින කරන්න හිත එනවා. ඒ වුණාට අර කරපු පව් වලින් ඒක යටපත් කරනවා. පිනක් අපිට කරන්න හිත හැදුනොත් එහෙම ඒ පින අපි කරලා දාන්න. ඒක තමයි අපිට තියෙන එකම සම්පත. අපි අද්දින් කිසිම දෙයක් අරය යන්නේ නැහැ. අපි මේ කරන පින පව විතරයි අර යන්නේ. ඉතින් අද අපි මේ නිවසට එද්දී අපිට බඩු ටිකක් අරන් එන්න අපේ කුවේට් වල ඉන්න සහෝදරයා අම්මා උදව් කරා. ඉතින් එයාලටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ලංකා පෞරව වැඩසටහන අපි මෙතනින් අවසන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙට නැත්නම් අනිද්දාට ආය මේ නිවසට එන්න. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. අපිට පසින්දු පුතා ගැන සාමාන්‍ය මොන වගේ දෙයක්ද කියන්නේ? පසින්දු ඔව්. එයාගේ හැකියාවන් අපි ඒ ගුරුතුමිය තමයි මේ හොයාගත්තේ. ඔව්. එයාගේ අන්තිම කාලේදී තමයි ගොඩක්ම වර්ධනය වුණේ. හා. ඒ කලාප පේපර් එකක් දුන්නා අන්තිමට. ඒතර ඒ පන්තිභාර සන්දේ. ඔව්. පන්තිභාර ගුරුතුමිය තමයි සන්ධ්‍යා ප්‍රියදර්ශිනී. එතුමිය එයාගේ දක්ෂතාවය හොයාගෙන මග පෙන්වීම යටතේ තමයි ওই වගේ ලකුණක් ගත්තේ. එතකොට ඒ වගේම එයා ක්ලාස් ගිහිල්ලා නෙවෙයි ස්කෝලෙමයි කරගත්තේ. කරගත්තා. ඔව්. එතකොට එයාට නිකන් සාමූහික එකක් තමයි එයාට ඕනේ. දැන් අද මේ ළඟදී ට්‍රිප් එකක් යනවා. ඒකට මේ ගෙදර කට්ටිය යන්නේ නැහැ කියලා යන්නේ නැහැ. යන්නේ නැහැ. යන්නේ. ඒ වගේ එහෙම හරි ලොකු බැඳීමක් තියෙනවා පවුලෙත්. 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 එතකොට විදුහල්තුමිය අපිට පසින්දු කියපු දෙයක් තමයි දැන් ඇත්තටම මම ඇහුවා එයා මේ ක්ලාස් යන්නද කියලා. මට කියපු දෙයක් තමයි මාමේ මේ මට ක්ලාස් යන්න ඕනේ. කියන්නේ ක්ලාස් යන්න ආසයි ඒ වුණාට දෙමව්පියන්ට මේ සල්ලි නැහැ මේ ඒක කිව්වා. ඉතින් අනිත් එක තමයි මේ කියන්නේ දැන් හුඟක් ළමයි කියන්නේ විදුහල් වල කියන්නේ ඉස්කෝල වල උගන්වන්නේ නැහැ කියලානේ. පසින්දු පුතා කියපු දෙයක් තමයි මට අවශ්‍ය කරන අධ්‍යාපනය ඔක්කොම මේ පාසලෙන් ලැබෙනවා. මේ මට පිට යන්න අවශ්‍යයක් නැහැ කියලා. හොඳ ගුරු මණ්ඩලයක් කියනවා. දක්ෂ ගුරු මණ්ඩලයක් කියනවා. ඵලය ලැබුණේ අපේ වගේ පාසලක. ඒ කියන්නේ දෙමව්පියන්ට වඩා උනන්දු තියෙන ගුරුවරුන්ට. එතකොට අපි ලංකා පෞරව වැඩසටහන විදුහල් ප්‍රතිතුමිය ආවේ කුරුණෑගල ඉබ්බාගම ඉඳලා. එතකොට අපි සාමාන්‍ය සමාජයේ උදව් කරන්නේ උදව් අවශ්‍යම කෙනෙකුට. එතකොට අපි තෝරගෙන තියෙන්නේ මේ උදව්වක් දෙන්න ඕන පවුලක්ද උදව්වක් කරන්න ඕන ළමයෙක්ද? අනිවාර්යයෙන්ම ඒ පවුලේ ළමයි 4 දෙනෙක්. ඇත්තටම කියනවා නම් දැන් ওই පසින්දු සඳරස් ශිෂ්‍යාව ශිෂ්‍යයා ඉතාම දක්ෂයි. එයාට ඇත්තටම කියනවා නම් උදව් ඕනේ. හේතුව දෙමව්පියෝ දුප්පත්. එතකොට ඒ වගේ ආදායම් මාර්ගත් නැහැ හින්දා මම හිතනවා ඒගොල්ලන්ට උදව් අවශ්‍යයි කියලා. අද අද මේ දිනේ මේ ලංකා පවුර ලංකා පවුර මේ සමාජ සත්කාරයෙන් අපේ පාසලට ආවා. ඒගොල්ලන්ගේ එම ක්‍රියාදාමයට අනිත් අය උදව් කරයි කියලා මම හිතනවා. ඒ වගේම අපේ ළමයට ඒ ප්‍රතිඵලය ලැබෙයි, අපේ රටටත් ඒ ප්‍රතිඵලය ලැබෙයි පසු කාලයේදී. ඉතින් මේ සම්බන්ධව අදහසක් දුන්න අපේ විදුහල් ප්‍රතිතුමියටත් ඔබතුමාටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ලංකා පෞර මේ වැඩසටහන බලන ඔයාලගෙන් අපි ඉල්ලන්නේ පසින්දු පුතාටත් පුළුවන් විදියට උදව් උපකාර කරන්න කියලා. මේවා අපිට නෙමෙයි ඉල්ලන්නේ. අපි මේ ළමයි වෙනුවෙන් අපේ අනාගතය හදන්න තමයි අපි මේ වැඩදරන්නේ. අපේ කාලෙත් වෙන් කරලා, අපේ රාජකාරියත් වෙන් කරලා, අද දවස සම්පූර්ණ වෙන් කරලා ආවේ මේ කටයුත්තට. ඉතින් ඔබලාගේ උදව් උපකාර ලබා දෙන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. ගොඩක් ස්තුතියි.